දිස්ට්‍රික් පදනම වෙනුවට අර 140 එහෙමම ජාතික කුසලතාවය වෙනුවෙන් තියෙනවා. 55 දිස්ත්‍රික් පදනම දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විදිහට තෝරගන්නවා. මොකද අපි පාසල් පදනම කියන්නේ මම ඊටම කෙටියෙන් පැහැදිලි කරලා. ලංකාවේ උසස් පෙළ ධාරාවන් තියෙනවා. ජීව විද්‍යා ධාරාව තියෙනවා. ගණිතය තියෙනවා. ඒ වගේම තාක්ෂණය තියෙනවා. වාණිජය තියෙනවා. කලාව. මේ ධාරාවන් සියල්ලම තියෙන උසස් පෙළ විද්‍යාල ලංකාවේ තියෙන්නේ 3098යි. 10157න් 3098යි තියෙන්නේ උසස් පෙළ මේ කුමන හෝ ධාරාවක් පාසල්. හැබැයි ජීව විද්‍යා පාඨමාලාව තියෙන පාසල් තියෙන්නේ 922යි. ජීව විද්‍යා පාඨමාලාව. 440යි තාක්ෂණ පාඨමාලාව. කලා පාඨමාලාව තමයි අතවශ්‍යම මේ 3065ක්ම පාසල් වල තියෙන කලාව පදනම් කරගත්තු පාඩම. දැන් මේ 3098 අපි වර්ගීකරණයකට කරනවා. හැබැයි ඒක කරන්නේ අපි නෙමෙයි. ඒක කරන්නේ දේශපාලඥයෝ නෙමෙයි. දේශපාලඥයන්ට ඒ දැනුම නැහැ. කවුද ඒක කරන්නේ? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂම, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය මේ ආතර සියල්ලම ඒකාබද්ධ වෙලා අධ්‍යාපනඥින්ගෙන් එහෙම නැත්නම් මේ තාක්ෂණිකව මෙය විග්‍රහ කරගත හැකි කමිටුවකින් මේ කටයුත්ත කරන්නට ඕනේ කියලා කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තියෙන්නේ. දැන් මේ මණ්ඩලය පත් කිරීම සඳහා ප්‍රතිපත්ති මේ එකඟතාවය ලැබුණා. මේ වෙනස්කම් සිදු කරන්න අපි විශ්වාස කරනවා. මේ රටේ අති බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන, නගරයෙන් බැහැරව ජීවත් වෙන දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයේ නිම් මළලු පුළුල් කර ගැනීම සඳහා ලැබිච්ච සුවිශේෂී අනුග්‍රහයක් කුටාබේ රාජපක්ෂ ජනතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ ආණ්ඩුවයි.